Good morning and welcome. This is News First Morning Prime Time News. ආයුබෝවන් සුබ දැස්සනක් අද 2023 සැප්තැම්බර් 5 වෙනිදා අඟහරුවාදා දවස අප අදත් සූදානම් උදෑසනින්ම ඔබ දැනගත යුතුම තොරතුරු News First උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබට වාර්තා කරන්න මම නදීර ශහා අද උදෑසන 9:30ට පාර්ලිමේන්තුව රැස් වෙනවා Ayurveda Sanshodhana Panath Ketumpate, Devana Varakiyawime Vivadaya, Ada Parliamentuwedi Pavathwimata Niyamitai. Saukhya Amathya Kehaliya Rabukwella Mahathata Erehi, Vishwasabanga Vivadaya Heta Sita Pavathwenawa. Ada Parliamentuwe Torturu Genenne Banitu Lokuruge. Vachika Pilituru Apekshaven Asanu Labana Prashna 10kata Pilituru Labadimen Anaturuwa Ada Dine Visheshatama Vivadaya Pavathwenne Ayurveda Sanshodhana Panath Ketumpate Devani Warakiyawime Vivadaya Visheshayenma Pasugiya 10 wenida Me Panath Ketumpata Pilibandawa Sheshtadhikarane Nigamanaya Parliamentuwata Danum Dunna Eyidi Sheshtadhikarane Visin Danum Dunne Ayurveda Sanshodhana Panath Ketumpate Atam Waganti Vyavasthawata Anukoola Nowana Bevin Ewa Sammatha Karaganeema Sadaha Vishesha Bahutarayak Saha Janamata Vichara අවශ්‍ය බවයි එම නිසා ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයේ සඳහන් වගන්ති සංශෝධනය කරමින් නැවතත් අද දිනේ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා දෙවනිවර කියවීමේ විවාදය සඳහා මේ පාර්ලිමේන්තු සතිය විශේෂ සතියක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විපක්ෂය විසින් ගෙනෙනු ලබන විශ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ගෙනීමට නියමිතයි දින 3ක් විවාද කිරීමෙන් පසුව සිකුරාදා පස්වරුවේ මෙම විශ්වාසභංගයට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි අද දිනේ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා මම බනිදු ලෝකුරුගේ නිවුස් ෆස්ට් වෙනුවෙන් ගින්ගඟ නිල්වලා කලු සහ අත්තනගලු ඔය පරිහරණය කිරීමේදී විමසිලිමත් වන්නේයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දෙනුම් දෙනවා එහි අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා පැවසුවේ එම ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි විශේෂයෙන්ම නිල්වලා සහ ගින්ගඟ ඒ වගේම කලු ගංගාවේ අතුරු ගංගාවක් වන කුඩා ගඟ අත්තනගලෝය කියන ගංගා විශේෂයෙන්ම තරමක් ඉහළ මට්ටමකට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම නිල්වලා සහ ගින්ගඟාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමකට ඉහළ මට්ටමක පවතිනවා කෙසේ නමුත් මේ දක්වා ඇති වී ඇති වර්ෂාපතන තත්ත්වය නිසා මේ ප්‍රදේශවල මෙම ගංගා කිසිදු ගංගාවක් සැලකිය යුතු මට්ටමේ ගංවතුර මට්ටමකට ගංවතුර තත්ත්වයකට ළඟා වීමේ හැකියාවක් නොමැති බව සඳහන් කරන්න කැමැති. කෙසේ නමුත් ඉදිරි කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් මේ ගංගාවල ධාරා ප්‍රදේශවලට ලැබුණොත් මේ ගංගා යම් අනතුරුදායක මට්ටමකට පත්වීමේ අවදානමක් පවතින බව සඳහන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මහ ජනතාව සැලකිල්ලෙන් පසුව යුතුයි කියන කාරණය සඳහන් කරන්න මෙතර රත්නපුර දිස්ත්‍රික්කයේ හැලීගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට නායම් පිළිබඳ නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානයේ පවසනවා. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මහනුවර සහ කලුතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායමේ අනුතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ නුවරළේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 50ට වැඩි තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. බස්නාහිර සබරගමුව දක්වන මධ්‍යම සාමයන් පළාත්වලදී විකිණිට වැසි හෝගතුරුම් තැතවැසි ඇති වෙනවා. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ නුවරළේ දිස්ත්‍රික්කවලදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක් තදවැසි ලැබෙන්න පුළුවන්. යාපනයේ මන්නාරම් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලදී තැසි තත්ත්වයක් ඇති වෙන්නේ සුබැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල බස්නාහිර දකුණු වයඹ උතුරු සහ උතුරු මැද පළාත්වල විකිණිට හවල 5 කිලෝමීටර 40ක් 50ක් පමණ තරමක් කලපුරම් ඇති වෙන්න පුළුවන්. මේ අතර ප්‍රදේශ කිහිපයකට තදවැසි ඇදහැලුණත් වාරි ජලාශවල ජලධාරිතාවල වැඩිවීමක් තවමත් සිදු වී නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දවස් කිහිපය තුළ දිවයිනේ තෙත් කලාපය ආශ්‍රිතව කියන්නේ දකුණු පළාත් වයඹ පළාත් ආශ්‍රිතව පදවැසි ඇති වුණත් වීලි කලාපය ආශ්‍රිතව පදවැසි මධ්‍යවැසි තමයි අපට තැනින් තැන දකුණට ලැබුණේ. ඒ අනුව විශේෂයෙන් වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන විශාල ජලාශ බොහොමයක් වීලි කලාපය තුළ කේන්ද්‍රගත වෙලා තියෙන නිසාවෙන් ජලාශවල ජල පෝෂිත ප්‍රදේශවලට වර්ෂාපතනය ප්‍රමාණවත් තරමට නොලැබීම හේතු වෙනුත් වාරි ජලාශවල ජලධාරිතාවේ වැඩිවීමක් අවම දකින්නට ලැබෙන්නේ නැහැ. අද වන විට වාරි ජලාශවල භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය එහි තිබිය යුතු මුළු ජලධාරිතාවෙන් 26.6% පමණ තමයි තියෙන්නේ. අක්කර අඩු විදියට ගත්තොත් 791,000 පමණ විස්වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පාලන ප්‍රධාන ජලාශ 73 පවතිනවා. දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳව සැලැස්මක් ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ අද හෝ හෙට අදාළ සැලැස්ම එළි දක්වන බවයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා. ලේකම්වරයා පැවසුවේ මෙවර මහගන්නේදී වගාව පුළුල් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බවයි. මේ අතර මහගන්නේ හෙක්ටයරයක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000ක් ලබා දීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා සඳහන් කළා. ඒ හෙක්ටයරයක් සඳහා ලබා දෙන රුපියල් 15,000ක මුදල වැඩි කරන්නයි කරන ලද ඉල්ලීම අනුවයි. උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකේ නියෝජනය කරන සංවිධානය මේ සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණකාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබුඩ මහතා සඳහන් කළේ සාධාරණ පදනමකට බදු අය කිරීමේ ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය යොමුවීම අවශ්‍ය අදහස් එහිදී ලබා ගැනීමට නියමිත බවයි. අද ආදායම් බදු ඉහළ අනුපාතයක් පනවලා තියෙන වෘත්තිකයන්ට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරුව පරිගණක තාක්ෂණවේදීන් ඇතුළු ඉහළ වෘත්තීන් වල රැකියාවන නිරත අය විශාල වශයෙන් රටහැර යනවා මේ විශාල බදු අනුපාතයක් ගෙවන්න වීම තුළින් කියන එක ප්‍රබල කරුණක් බවට ප්‍රකට වෙනවා. ඒ නිසා අපි ඒගොල්ලෝ ගෙනල්ලා ඒ අයගේ යෝජනාව මොකක්ද කියලා සාකච්ඡා කරලා බලලා මුදල් අමාත්‍යාංශයයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි ඒගොල්ලොත් කැඳවලා තිබෙනවා. සාධාරණ පදනමකට බදු අය කිරීමේ ක්‍රමවේද ඒකට යන්න අවශ්‍ය සංශෝධන යෝජනා ඒ අයගෙන් ලබා ගන්න අපේක්ෂා කරනවා. මොකද දැනට ආදායම් බදු සීමාව ගත්තොතින් වෘත්තිකයන්ගේ ඉහළ සීමාව 36%ක් ඒ වගේම ව්‍යාපාරවල ඉහළ සීමාව 36%ක්. ඉතින් වෘත්තිකයෙක් ලබන්නේ වැටුපක් වේතනයක් වේතනයේද ඒ නිබදු අනුපාතයකින් බදු අය කිරීම ව්‍යාපාරවල ඒ නිබදු අනුපාතයකින් බදු අය කිරීම කියන දෙකම එක සමාන වෙන විදිහක් නැහැ. මොකද රැකියාවකට හම්බ වෙන වැටුප කියන්නේ ව්‍යාපාරික ආදායමක් නෙවෙයි. මේව යම් ගුණාත්මක තත්ත්වයකට යා යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. ඒ වගේම මේ වෘත්ති ගන්න එක සාකච්ඡා කළා. රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන ආකාරයට බදු සංශෝධන පිළිබඳව යම් ප්‍රවේශයක් අරගෙන සහනදායී බදු අනුපාත ක්‍රමයකට මේ එකතු කළ අධ්‍යයන මත බදු සංශෝධනය කර ගැනීමේ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වෙන්න. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද පස්වරු 3ට පැවැත්වෙනවා. ඒ පකිස්තානයේ ලාහෝරී ගඩාෆි ක්‍රීඩාංගණයේදී. අපි දැන් බලමු අද දවසේදී කොහොමද ප්‍රධාන පුවත්පත් සිරස්තල වාර්තා කර තිබෙන්නේ කියලා. මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. උසස් පෙළ පළමු තැන දිනුවෝ ගණිත අංශය රාජකීය විදුහලේ මනිත් ජීව විද්‍යාව මාතර සුජාතාවේ ප්‍රමුදී වාණිජ සිරිමාව විදුහලේ දිල්සරණී තාක්ෂණ වේදය රිච්මන් විදුහලේ සමුදිත අපි ඔවුන් සියලු දෙනාට සුභපතන ගමන්. මවබිම් පුවත්පතත් උසස් පෙළ විභාගය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. උසස් පෙළ ලියූ දරුවන්ගෙන් 71.7% සරසවි වරම් විභාගයේ ලියූ 232,797 166,938 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය විභාගයට පෙනී සිටි පාසල් අයදුම්කරුවන්ගෙන් 59 සහ පෞද්ගලික අයදුම්කරුවන් 25 දෙනෙකුගේ ප්‍රතිඵල අත්දිටුවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා උපුටා දක්වමින් එම පුවත්පත එලෙස තොරතුරු වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත වෙතයි දැන් අවධානය යොමු කරන්නේ. තොප්පිගල ඩෝස කරති අක්කර 1500ක් වනසලා
මරකලපුව තොප්පිගල වඩමුණේ උත්තු වෙන රක්ෂිතවල පුරාවස්තු ඇතුළු භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර මහා වන විනාශයක් සිදු කර ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා. 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා එක්ව ඇති බවට චෝදනා කරනවා. දැන් අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ තොරතුරු එලෙස අපි වාර්තා කරද්දී දැන් අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතට. නුවරඑළිය රෝහලේදී අක්ෂි සැත්කම් කළ දෙදෙනෙකු අන්ද වෙලා GMOA කියයි. නුවරඑළිය මහ රෝහලේ සිදු කළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සඳහා භාවිත කළ පෙඩ්‍රිසිලෝන් දියරේ නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනෙකු පූර්ණ කාලීනව අන්ධභාවයට ලක් වෙතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි අද දවසේදී පුවත්පත් ඔවුන්ගේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ. ඒ සමග නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත්වලවා. අප යළිතම වන්නේ නිවුස් ෆස්ට් ලයිව් 55 සමගින් පෙරවරු 8:55ට. ඔබට සුබ දවසක්.